පුතේ අපි ගිය සතියේ පරිසරය පාඩමට ඉගෙන ගත්තේ ඔයාලා ඉගෙන ගත්ත මේ සංනිවේදනය කියන්නේ නේද සංනිවේදනය කියන්නේ මොකක්ද ඊට පස්සේ ක්‍රම ඊට පස්සේ නූතන සංනිවේදන ක්‍රම නේද ඒ කීපයක් ඔයාලට ලියන්න දුන්නා හරි ඒ ගැන අපි පාඩමක් කරා හොඳ අද අපට කරන්න තියෙන පොඩි වැඩක් කරන්න තියෙන මුලින් මේක gederadi කරන වැඩක් ඒක හැමෝම කරන්න ඒක හොඳ ලස්සන වැඩක් හොඳද පුතේ අපට මේ පුළුවන් දැන් සංනිවේදනයේ තවත් එක අංගයක් තමයි නේද මුහුණේ ඇති හැඟීම් ප්‍රකාශ කිරීම මේ හැඟීම් වලින් අපට පුළුවන් සංනිවේදනය කරන්න මුහුණ පෙන්නලා නේද කෙනෙකුගේ මුහුණ දැක්කම එතනින් අපට යමක් සංනිවේදනය වෙනවා තේරුම් ගන්න නේද හිනා වෙන මුහුණක් දැක්කොත් ඔව් එතනින් අපිට කියන්නේ එයා සතුටින් ඉන්නවා කියලා නේ අඬන මුහුණක් දැක්කොත් ආයා එනම් දුකින් ඉන්නේ එහෙම අපිට කියන්න පුළුවන් නේද එතකොට අපි දැක්කොත් බය වෙලා තියෙන මුහුණක් ආයෙනම් මෙයා මොනකට හරි බය වෙලා ඉන්නේ එහෙම අපිට නේද යමක් තේරුම් ගන්න පුළුවන් මේ පින්තූර ටිකක් බලන්න ඔයාලා මේක බලන්නකෝ රයිට් මේ වගේ කෙනෙක් දැක්කොත් සතුටින් මෙතනින් පේන්නේ දුකින් අඬනවා අඬනවා ඔව් දුකින් මෙතනින් පේන්නේ තරහින් නේද තරහ මෙතනින් සතුටි සතුටකටත් වඩා නේද ශාන්ත හැඟීමක් තියෙන්නේ දැන් බුදුහාමුදුරුවන්ගේ මූණේ තියෙන්නේ ශාන්ත හැඟීමක් නේද හිනා වෙලත් නැහැ අඬන්නේත් නැහැ නේද තරහ බය ඒව පේන්නේ නැහැ ශාන්ත හැඟීමක් තියෙනවා සාන්තු නේද මේක බයෙන් බයෙන් බය බය වෙලා බයෙන් බයෙන් හොඳයි ඔයාලට පුළුවන් මේ මූණ පෙන්වන්න නේද අනිත් අයට මේ පෙන්නලා ඔයාලගේ හැඟීම ප්‍රකාශ කරන්න පුළුවන් එතකොට කතා කරන්න ඕනේ නැහැ මේ හැඟීම පෙන්නුවාම එතනින් කතා කරන්න අවශ්‍ය නැහැ වෙස් මුහුණු දැකලා තියෙද ඔයාලා වෙස් මුහුණු ඔව් සර් නෑ ටීචර් ඔව් වෙස් මුහුණු වලිනුත් විවිධ හැඟීම් පෙන්නනවා නේ ඔයාලටත් පුළුවන් වෙස් මුහුණක් හදන්න ඔය විදිහේ එක හැඟීමක් පෙන්වන්න අබැයි තනියම හදන්න බෑ මේක දෙමාපියන්ගේ උදව් ඕන නේද දෙමාපියන්ගේ උදව් අරගෙන වෙස් මුහුණක් හදන්න එක්ක බය හැඟීම පෙන්වන වෙස් මුහුණක් නේද සතුට දුක ශෝක තරහ තව තියෙනවා පිළිකුල නේද ඒ වගේ හැඟීමක් තියෙනවා අන්න ඒ වගේ එකක් පෙන්වන වෙස් මුහුණක් ඔයාලා හදලා ඒක දාගෙන නේද ඉන්න ෆොටෝ එකක් මට එවන්න තේරුණාද දෙමාපියන්ගේ උදව් ඇතිව ඒක කරන්න මේ වැඩේ හොඳේ හොඳයි රයිට් ඊට පස්සේ නේද ඒ වෙස් මුහුණු පැලඳගෙන ඒවෙන් හැඟීම් අපට පෙන්වන්න පුළුවන් නේද හරි එහෙනම් පුතේ මේ ඕනම එකක් මේ මොකක් හරි මාධ්‍යයක් ඇතුලෙන් තමයි යවන්නේ
දැන් ලියුමක් නම් ලියුම නේද? ලියුම තමයි මාධ්‍ය. රේඩියෝ එකේ නම් රේඩියෝ එක හරහා යවනවා නම් නේද? නිවේදකයෝ ගොඩක් වෙලාවට එක්කෝ රේඩියෝ එකෙන් එහෙම නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍රය නේද? ඒක තමයි මාධ්‍ය. එහෙම නැත්නම් ටීවී එක නේද? රූපවාහිනිය අන්න මාධ්‍ය. ඔකක් හරි යන්ත්‍රයක් හරි දෙයක් උපයෝගී කර ගන්නවා නේද? ඒක මාධ්‍ය. යවන්න කියන එක. ඔව් තුන ලබන්න. ලබන්න ලබන කෙනෙක් ඉන්නවනේ. ලියුමක නම් ලියුම ලැබෙන කෙනා. නේද? අතට ගන්න කෙනා, ඒක කියවන කෙනා. රේඩියෝ එක නම් සවන් දෙන කෙනා. රේඩියෝ එකේ තොරතුරු වලට සවන් දෙන ප්‍රවෘත්ති වලට ගීත වලටනේ සවන් දෙන කෙනා. එයා තමයි ලබන්නේ. රූපවාහිනියත් එහෙමයි. රූපවාහිනිය බලන කෙනා සවන් දෙන කෙනා. නේද? ශබ්ද විකාශනය හරහා බලන ඒක අහන කෙනා. හට වෙන. ඔව් මෙන්න සංනිවේදනයේක අංග 3. සංනිවේදනයේක අංග 3. මේ අංග 3 පුතේ අත්‍යවශ්‍යයි. සංනිවේදනයක් සිදු වෙන්න නම් මේ අංග 3 අත්‍යවශ්‍යයි. गिदर वैटी देवनी මෙතනින් ඉරක් ඇඳලා අපි දෙවෙනි එකකුත් ලියාගමු. देवनी का क्लिया गणिम निवेदकया रूपवाहिनी
රේඩියෝ වෙනම් ලබා සවන් දෙන්නා ශ්‍රාවකයා අපි යාට කියනවා සවන් දෙන්නා ඔන්න සම්නිවේදනයක හරි සර් සිදුවන ආකාර එළි වරයි සර් හොඳයි අර තුන්වෙනි එකක් ලියන්නත් ඔයාලා කියන්න තුන්වෙනි එකක් ලියන්නත් ඉඩ තියාගෙන වගුව වහන්න ඕනේ අංක තුනක් හොඳයි තුන්වෙනි එකක් ලියන්න ඉඩ තියාගන්න තව එකක් ඔයාලා ලියන්න ගෙදරදී මේ මොනවද සංනිවේදනයක අත්‍යවශ්‍ය අංග තුන සංනිවේදනයක අත්‍යවශ්‍ය අංග තුන සර් අපි තුන්වෙනි එක තනියම සර් තුන්වෙනි එක අපි ගලේක තුන්වෙනි එක ඔයාලා තනියම කරන්න සර් කියන්නද තුන්වෙනි එක ආ කියන්න බලන්න යවන්න තමන්ට කැමති එකක් ලියන්න ඕන වාහිනිය ලබන්න බලන්න ඔව් බලන්න හරි එතකොට පුතේ බලන්න ඔ නම් තියෙනවෝ වට හොඳද ප්‍රේක්ෂකයා නැත්තම් සමහර ඒවායෝ රූපවාහිනිය බලන කෙනා නේද? ප්‍රේක්ෂකයා කියලා කියනවා. අහන අයට ශ්‍රාවකයා කියලා කියනවා. ඒ වගේ වෙනම නම් තියෙනවා. ඔක්තා. හරි නේද? හොඳයි තුන්වෙනි එකක් තනියම කරන්න හරි ඕ ඕ ඕ කැමති එකක් ලියන්න ඕනද හා 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 කැමති එකක් කරන්න හරි මේ දැන් ඔන්න අපි හිතමු ඔයාලා ලියුමක් ලියනවා කියලා ලියුමක් ලියනවා නේද තමන්ගේ හිතවතෙකුට ලියුමක් ලියන යාළුවෙකුට නෑදෑයෙකුට ලියුමක් ලියනවා ලියුමක් ලියන මුලින්ම කරන්නේ මොකද්ද කොළයක් අරගෙන ලියුමක් ලියන්න ඕන නේද ඊට පස්සේ ලියුම් කවරේක දාලා නේද ඒක වහලා තැපල් කාන්තෝරුවට අරගෙන යන්න ඕන තැපල් කාන්තෝරුවට ගෙන යන්න ඕන. ඊට පස්සේ මුද්දරයක් මිලදී ගන්න ඕනේ. මුද්දරයක් මිලදී අරගෙන අර මේ මුද්දරය අලවනවා නේද? ලියුමේ
අලවන තැනක් තියෙනවා මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ අලවනවා. අලවලා ඊට පස්සේ මොකද කරන්නේ? පෙට්ටිය තුලට දානවද? ඊට කලින් දෙයක් කරනවා මොකද්ද? යැවිය යුතු ලිපිනය ලියන්න ඕන. නමයි ලිපිනය යවන කෙනාගේ නේද? ලබන කෙනාගේ ලිපිනය ලියන ලියුම ලබන කෙනාගේ ලිපිනය නම සහ ලිපිනය ලියන ඒ දකුණු පැත්තේ ලියන්න. ඊට පස්සේ තමයි ලියුම් පෙට්ටිය ඇතුළට දාන්න. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ ඔයාලා ගෙදර එනවා. අර ලියුමට මොකද වෙන්නේ? ලියුම යවන්න ඕන කෙනාට. ඔව් ලියුම යනවා. කවුද ගෙනියන්නේ පුතේ? ලියුම් කරු. ඔව්. ඔව් ලියුම් මාමා කියලා ඔයාලා කියන්නේ. ලියුම් කරු. නේද? ලියුම් කරු අර ලිපිය තැපල් කාන්තෝරුවට නේද? අදාළ ඒ කියන්නේ යවන තැපල් කාන්තෝරුවට ගෙන යනවා. ඊට පස්සේ ලියුම් බෙදන්නා ලියුම් බෙදන කෙනා ඉන්නවනේ. ලියුම් බෙදන්නා එම ලියුම තෝරලා අදාළ ලිපිණය තියෙන නිවසේට බෙදා දෙනවා. නේද? ඒක බෙදලා දෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ලියුමක් යවනකොට. නේද? ඉතින් එක එක මාධ්‍යවල එක එක දේවල් සිද්ධ වෙන්නේ. දැන් රේඩියෝ එකක නම් නේද මුලින්ම අපි හිතමු ඔන්න ප්‍රවෘත්ති කියනවා කියලා. ඉතින් ප්‍රවෘත්ති මුලින්ම හදා ගන්න ඕනනේ. ප්‍රවෘත්ති කියන ප්‍රවෘත්තිය හදා ගන්න ඕන. කොළේක ලියා ගන්න ඕන. ලියලා ඊට පස්සේ කැමර එක ඉස්සරහට ඇවිල්ලා නේද? ඊට පස්සේ මේ ප්‍රවෘත්තිය කියවනවා. කියවනකොට අර රේඩියෝ එක නේද? එතන තියෙන තාක්ෂණික උපකරණ තියෙන්නේ නේද? ඒවා හරහා අහන කෙනාගේ කන් වලට ඇහෙනවා නේද? අර රේඩියෝ එකට ඇහෙනවා. ඒවා කුණුණු තියෙනවා. ඒ සම්ප්‍රේෂණ කුණුණු. ඒ කුණුණු හරහා තමයි ගමන් කරන්නේ තරංග විදියට. ඊට පස්සේ ඒවා ලබන කෙනාගේ රේඩියෝ එකට ඒ තරංග ලැබිලා එතනින් එයාට අහන්න පුළුවන්. එහෙමයි නේද? ටීවී වලත් එහෙම තමයි වෙන්නේ. රූපවාහිනිය. රූපවාහිනියත් එහෙම තමයි වෙන්නේ. ඒකේ රූපත් එක්ක ඉන්නේ. නේද? රූපත් එක්ක ඉන්නේ. හොඳයි. ඉතින් ඒවා ඔයාලට නරඹන්න පුළුවන් පුතේ මම මේ කිව්වට. පරිගණකයේ. ඔව් පරිගණකයේ හරහත් නේද? මේ ඊමේල් එකක් යවන විදිය ඒත් එහෙම තමයි. ඒක ඔයාලා දැනගෙන ඉන්නවනේ. හැබැයි මේ ලියුමක් යවන අවස්ථාවක් මේ ඔයාලට කරන්න පුළුවන්. දැන් අපි වාර අවසාන විභාගය කරනකොට ඔයාලට සිද්ධ වෙන ඔයාලා ලියපු පේපර් සර්ට් ආයිමත් එවන්න. දැන් මම ඔයාලට පේපර් ලියන්න වෙලාවක් දෙනවා. මම කියන්නේ මේ හෙට තියෙන විභාගෙ නෙවෙයි වාර අවසාන විභාගෙ. ඒ විභාගෙදි මම පේපර් ඔයාලගේ ගෙදෙට්ට එවනවා. එව්වට පස්සේ ඔයාලා පේපර් වෙලාවට ලියලා ලියුම් කවර් එක ඒව දාලා නේද මේ අන්නේ වැඩේ ඔන්න ඔයාලා අම්මලත් එක කරන්නකො. හැබැයි ඔයාලා තනියම වගේ කරන්න අම්මලන් බලාගෙන ඉන්න කියන්න නේද? මුද්දරයක් අරගෙන අලවලා සර්ගේ ලිපිනේ ලියලා නේ මගේ ලිපිනේ දැන් මට ලැබෙන්න ඕනේ. සර්ගේ ලිපිනේ ලියලා මේ පේපර් ටික ඇතුළට දාලා අලවලා මුද්දරයක් අරගෙන නේ තැපල් කාන්තෝරුවේ ට දෙන්න බාර දෙන්න. බාර දෙන්නත් පුළුවන්. ඕනනම් තැපල් මේකට දාන්නත් පුළුවන් නේ අර පෙට්ටියට. ඊට පස්සේ මට ලැබෙනවා. ඒක මම බලලා නැවත ඔයාලට ලකුණු එවනවා. අන්නේ වැඩි අපි එහෙම කරමු. ඔන්න ඔයාලා ඒක තනියම කරන්න ඕන. හොඳේ. හරි. හැමෝම මේ වැඩේ කරන්න. එතකොට ඒකේ අත්දැකීම ඔයාලට ලැබෙනවා. හොඳයි පුතේ. ලියුමක් එවන විදිය නේද? ඒක මම WhatsApp එකට දාන්නම්. මේ ඔය සිද්ධි ටික ඒක ඔයාලා ලියා ගන්න. හොඳේ. අතන පිටු භාගයක් ඉඳ තියාගන්න ඒක ලියන්න. පිටු භාගයක් ඉඳ තියාගන්න. හරි. එහෙනම් මේ අපි යමු ඊළඟ කොටසට. හොඳයි. එතන පිටු භාගයක් ඉඳ තියාගන්න. ඔව් ලියුමක් යවන විදිය ලියන්න පිටු භාගයක් ඉඳ තියන. මම ඒක WhatsApp එකට දාන්න. දැම්මට පස්සේ ඔයාලා ලියා ගන්න. හොඳේ. හරි පුතේ. දැන්
මේ රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවක නේද? සිකරණ අවස්ථාවක. එහෙම නැත්නම් ගුරුතුමිය ප්‍රශ්නයක් ඇහුවට පස්සේ උත්තර දෙන අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවලදී අපි නේද? අපේ අවස්ථාව ලැබෙන තෙක් අපි ඉවසිල්ලෙන් සිටිනවා. නේද? ඒ වගේම අපි උත්තර දෙනකොට එහෙම නැත්නම් අපි කතාව පවත්වනකොට සංයමයෙන් කරන්න ඕන. සංයමයෙන් කියන්නේ නේද? කලබල නැතුව ඉවසීමෙන් අපි දේවල් කියන්න ඕන. නේද? එතකොට තමයි අර අහගෙන ඉන්න අයට පැහැදිලිව ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නේද? තමන්ගේ අදහස් මේ ප්‍රකාශ කරන එක නිකරන්න ඕන කතාව. අපි හිතමු ඔයාලා ගස්වැල් ගැන කතා කරනවා කියලා උදෑසන රැස්වීමේදී. එතකොට ඔයාලා ඒ තොරතුරු ටික හොයාගෙන ඒක පාඩම් කරලා උදේ රැස්වීමට ගිහිල්ලා නැත්තම් සමිතිය ඉස්සරහට ගිහිල්ලා ඒ තොරතුරු ටික කියන්න එපැයි. අපි කලබලෙන් කියවගෙන 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 ගියොත් කාටවත් තේරෙනවද? නැහැනේ නේද? එතකොට අර සංනිවේදනයක් සිද්ධ වෙලා නැහැ එතන. නේද? හොඳ සංනිවේදනයක් සිද්ධ වෙලා නැහැ. දැන් ඒ කරන්නේ සංනිවේදනයක් නේ. අපේ තොරතුරු අපි කාට හරි ඉදිරිපත් කරනවා. එතකොට ඒක හොඳ සංනිවේදනයක් නෙවෙයි. නේද? ඔව් අපි සංයමයෙන් ඉවසීමෙන් තමයි අදහස් ප්‍රකාශ කරන්න ඕන. තේරුණාද? ඒක හොඳ සංනිවේදනයකට කරක් කල යුතු දෙයක්. ඒක ඔන්න ඔයාලා මතක තියාගෙන ඉන්න. දැන් අපි හිතමු ඒකට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඉතින් මේක මේ කරන්න ටිකක් අද අමාරුයි. මොකද කාට හරි මට එක්කෙනෙකුට නම් අවස්ථාව දෙන්න පුළුවන්. කවුද කතා කරන්න කැමති? සර් සාවිරු. ඔව් සාවිරු. හරි එහෙනම් සාවිරු ඉදිරිපත් වෙන නිසා අපි කියමු. සාවිරු කියන්න බලන්න මේ තමාගේ චාරිකාවක් ගැන. මම සත්තුවත්ත බලන්න ගියා. ඔව්. එතන යනකොට ගහල තිබ්බ මේ බලන්න ඕන පිළිවෙල. ඊට පස්සේ අපි ඒ පිළිවෙලට අනුව ආශ්‍රය තිබ්බා. කිඹුල්ලෝ හිටියා, ඉතෑව් ඉන්දියා මේ අලි හිටියා. ඊට පස්සේ අපි දවල් කෑම ගන්න එතන හදලා තියෙන කාමරයකට ගියා. ඊට පස්සේ අපි හවස ඉඳලමුත් බල්ලක් ගෙදර ආවා. ආ හොඳයි හොඳයි. නේද? හොඳ අදහස් ප්‍රකාශ කිරීමක්. ඒක හොඳයි. මොකද පටන්ගත් සංයමයෙන් කිව්වේනේ. මුලින්ම කරපු දේ මුලින්ම කිව්ව, ඊට පස්සේ ටික 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 ඇතුළට ගිහිල්ලා කරපු දේ ඊට පස්සේ අවසානයට කරපු දේ. නේද? හොඳයි. එහෙම තමයි අදහස් ප්‍රකාශ කරන්න ඕන. කතා කරන භාෂාව වෙන්නේ. එතකොට හැමෝටම තේරෙනවා. ඒ කතා කරනකොට අපි කතා කරන භාෂාව. හරි. තා කාටද අවස්ථාවක් දෙන්න තව කෙනෙකුට? ගගන. හරි හොඳයි. ගගන කියන්න. ගගනට මම මාතෘකාවක් දෙන්න චුට්ටක් ඉන්න. උපන් දිනයක් දවසේ සිදු වූ සිදුවීමක්. ඒ කියන්නේ උපන් දිනේ දවසේ සිදු වෙච්ච දෙයක් මතකද? ළමානියාසර දාන ගිනිච්චා. ඔව් ඒක විස්තර කරන්න පුතේ. මේ මුලින්ම මොකද කරේ, ඊට පස්සේ කොහොමද? අන්න ඒ ටික විස්තර කරන්නකෝ. මුලින්ම දාන ඉව්වා, ඊට පස්සේ ගෙනිච්චා, ඊට පස්සේ ළමානිවාසයට දුන්නා. ආ ඊට පස්සේ අපි ආවා ගෙදර. ආව කෙටියෙන්ම කිව්වා නේද? කෙටියෙන්ම කිව්වා. හැබැයි අර තව ටිකක් මේ වෙච්ච සිද්ධි ටික නේද කිව්වනම් අපිට පැහැදිලි නේද? කොහොමද 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 කියලා පැහැදිලි වෙනවා. හරි තව කාටද අවස්ථාව දෙන්නේ? කොහොමද ගෑල් ළමයි? අබලු. ආ හොඳයි. අබලු කියන්න බලන්න. ඔය දෙකෙන් එකක් කියන්න එක්කෝ චාරිකාවක එකක්, එහෙම නැත්නම් උපන් දින මේ කවෙච්ච සිදුවීමක්, එහෙම නැත්නම් වෙනත් දෙයක් උනා කියන්න පුළුවන්. ඔව්. සෑ උපන් දින ගැන. හා හා හා. මම උදේ පාන්දරින්ම නැගිට පන්සල් ගියා.
ළමා නිවාසයකට දානයක් දුන්නා. ඔව්. නෑදෑයන්ට දානයක් දුන්නා. ආහා. හොඳයි. ඔව් ඒ වගේ නේද? ඔව් තවත් අපිට විස්තර කරන්න පුළුවන්. නේද? තවත් විස්තර කරන්න පුළුවන් අන්නේ වගේ නේද? අපි පැහැදිලිව අන්න ඇයට මේ සංවේදනයක් කරනවා. නේද? එතකොට දැන් ඔන්න කතාව කරේ ඔයාලා නේ? ඔයා තමයි දැන් කතාව කරේ. ඒ යවන්න මාධ්‍ය තමයි ඔව් පරිගණකය කම්පියුටරය තමයි මාධ්‍ය. නේද? සහ ජංගම දුරකථනය. ඒක මාධ්‍ය. එතකොට අහගෙන හිටිය යාළුවෝ තමයි අසන්න. නේද? නැත්නම් අපි කියන්නේ ලබන්න. හරි. එතනත් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඒක ෆැක්ස්. ඔව් ඔව්. මොකද්ද පුතේ? ෆැක්ස්. හරි. එහෙනම් අපි ඔව් හොඳයි. ඒකත් අපි කරානේ නූතන sannivedana ක්‍රම ඔයාලා ලියන්න ඇති. නේද? නූතන sannivedana ක්‍රම පිළිබඳව මේ පොඩි වැඩක් අපට කරන්න තියෙනවා. මෙන්න මේ රූප සටහන පොතේ ඇඳ ගන්න ඕන. රයිට්. මම රූප සටහන වලට පෙන්වන්නම්. පොතේ ඇඳ ගන්න තියෙන එක අපි මේ නූතන sannivedana ක්‍රම ගැන ගිය සතියේ කරා. නේද? සර් දැන් අඳින්න ඕන. ඔව් දැන් අඳින්න ඕන. පස්සේ අඳිමු. මේක ඉස්සලා අහගෙන ඉන්නකෝ. ඔව් මේ තියෙන්නේ. මෙන්න මේක තමයි ඔයාලට නේද මේ ඇඳගෙන පොතේ ඇඳ නම් කර පාඩ කිරි කරන්න ඕන. හරි. ගුවන් විදුලිය. ඔව් අහගෙන ඉන්න පුතේ. මේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කියවීම ඉදිරිපත් කිරීම. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කිරීම. රූපවාහිනිය. රූපවාහිනියේ ප්‍රවෘත්ති කියනකොට නේද ක්‍රීඩාව ලියා ගන්න ඕනද? අහමින් අහමින් ඒ පිළිබඳ වැඩසටහන්නේ අතින්ගෙන යා හැකි දුරකථන වලදී අපිට යාළුවෝ ඥාතීහු රාජකාරී කටයුතු දෙමාපියෝ නේද දෙමාපියන්ට තමයි අපි ඒවයි තොරතුරු යවන්නේ. පරිගණකය උකුළු පරිගණකය කියන්නේ ඔය මේ මේ ලැප් එක ටැබ් ඒවැනුත් ප්‍රවෘත්ති විද්‍යුත් තැපෑල පින්තූර ඡායාරූප නේද වීඩියෝ දර්ශන වගේ දේවල් බලන්න පුළුවන්. හොඳයි මම මේ සටහන ඔයාලට WhatsApp එකට දාන්නම්. මේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක සටහන ඇඳගන්න ඔතන යටි. හොඳේ තොරතුරු එතනින් අපි කියන්නේ පුතේ මේ තොරතුරු දැනගන්නේ කෙසේද? තේරුණා? තොරතුරු කොහොමද දැනගන්නේ? තොරතුරු හොයාගන්න ක්‍රම වල රූප සටහන තමයි ඔය අපි පෙන්වුවේ. තොරතුරු ලබා ගන්න ක්‍රම නේද? තොරතුරු ලබා ගන්න ආකාර දැන් ගුවන් විදුලිය නම් ප්‍රවෘත්ති කියවනකොටනේ නේද? ප්‍රවෘත්ති කියවනකොට ඉදිරිපත් කරනකොට තොරතුරු ලැබෙනවා නේද? ඒ වගේම සමහර මේ වාර්තා ඉදිරිපත් කරනවා නේද? රූප වාහිනියත් එහෙමයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට තොරතුරු ලැබෙනවා. හොඳයි. ඒ විදිහට මේ සටහන ඔයාලා ඇඳ ගන්න. හොඳයි. එහෙනම් අපේ පරිසරයේ පාඩම එතනින් අවසන් කරමු.